මේ වීඩියෝ එකේදී අපි කතා කරමු එක්ෂෝ කියන ඩිරෙක්ටිව් එක ගැන අල්පයින් ජේස් වල තියෙන කලින් වීඩියෝ වලදීත් කතා කරා එක්ෂෝ කියන ඩිරෙක්ටිව් එක ගැන සිම්පල්ම ඩිෆිනිෂන් එකක් බලමු මේකෙන් වෙන්නේ මොකක්ද කියන එක එක්ෂෝ කියන එකෙන් වෙන්නේ එක්ෂෝ කියන එකට වැලියු එකක් පාස් වුණාට පස්සේ ට්‍රූ ද ෆෝල්ස් ද කියලා බලලා ට්‍රූ නම් ඒ කන්ටෙන්ට් එක ඩිස්ප්ලේ කරනවා ෆෝල්ස් නම් හයිඩ් කරනවා ඉතින් ඕක තමයි සරලවම වෙන දේ මෙතන ඩෙෆිනිෂන් එකක් තියෙනවා එක්ෂෝ ඉස් වන් ඔෆ් ද මෝස්ට් යූස්ෆුල් ඇන්ඩ් පවර්ෆුල් ඩිරෙක්ටිව්ස් ඉන් ඇල්පයින් ඉට් ප්‍රොවයිඩ්ස් ඇන් එක්ස්ප්‍රෙසිව් වේ ටු ෂෝ ඇන් හයිඩ් ඩොම් එලිමන්ට් ඩොම් එලිමන්ට්ස් ඩොම් එලිමන්ට්ස් කියන්නේ ඩොම් එලිමන්ට්ස් කියලා කියන්නේ ඩොකියුමන්ට් ඔබ්ජෙක්ට් මොඩල් එකක් කියන එක ඩොකියුමන්ට් ඔබ්ජෙක්ට් මොඩල් එලිමන්ට් එකක් ඒ කියන්නේ එක මොඩල් එකක් මේ විදිහට හඳුන්වන්න පුළුවන් මේක එක ඩොකියුමන්ට් ඔබ්ජෙක්ට් මොඩල් එකක් මේක එක ඩොකියුමන්ට් ඔබ්ජෙක්ට් මොඩල් එකක් ඒ විදිහට අපි HTML වල ඩොකියුමන්ට් එකේ ලියනවා නම් ඒක අපි මොඩල් විදිහට තමයි div එකක් වගේ යනවා රැප් කරනවා නම් ඒක අපි එක මොඩල් එකක් දැන් H1 එක එක මොඩල් එකක් ඒ විදිහට තමයි අපි ස්ට්‍රක්චර් එක නැත්නම් කෝඩ් සෙග්මන්ට් එක ලියන්නේ ඉතින් ඒ එක ඩොකියුමන්ට් ඔබ්ජෙක්ට් මොඩල් එකක් අපි එක්ෂෝ කියන එක ඇප්ලයි කරාට පස්සේ ඒක ඕපන් වෙනවද නැත්නම් ඩිස්ප්ලේ වෙනවද හයිඩ් වෙනවද කියලා තීරණය වෙන්නේ ඒ ෂෝ කියන ඩිරෙක්ටිව් එකට එන වැලියු එක මත ඉතින් මෙතෙන්දි කොහොමද ඩිෆෝල්ට් එක්ෂෝ කියන එක ඩිෆෝල්ට් වැලියු එක ෆෝල්ස් ඉතින් ඉතන විස්තරයක් දීලා තියෙනවා ඉතින් අපි යම් වර්ක් ස්පේස් එකට මේකේ අපි හොඳටම කතා කරලා තියෙනවා එක්ෂෝ කියන එකේ මොකක්ද වෙන්නේ කියලා දැන් මම හිතන ඇඩිය එකක් තියෙන්න ඕන ඉතින් මම මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරන්න මේ වගේ අපි ඩ්‍රොප් ඩවුන් හදලා තියෙනවා කලින් වීඩියෝ එකක ඉතින් එක්ෂෝ කියන එකට මම මෙන්න මෙහෙම තව චුටි දෙයක් කරන්නම් මේ විදිහට තියෙනවා එක්ස් ට්‍රාන්සිෂන් කියලා ඩිරෙක්ටිව් එකක් අපි මේ ගැන ඉස්සරහට කතා කරනවා ඒක වෙනමම කතා කරන්න ඕන ඩොකියුමන්ටේෂන් එකනුත් තියෙනවා එක්ස් ට්‍රාන්සිෂන් කියන එක ඇප්ලයි කරනවා මම පළවෙනි ඩ්‍රොප් ඩවුන් එකට කරලා රිෆ්‍රෙෂ් කරනවා බලන්න ට්‍රාන්සිෂන් එක ඇප්ලයි කරාට පස්සේ මේ එක නැත්තම් කන්ටෙන්ට් එක ෂෝ එක ඇතුළේ මෙන්න මේ div එක මේ DOM එක ඇතුළේ තියෙන කන්ටෙන්ට් එක නැත්තම් මේ div එක ඇතුළේ තියෙන කන්ටෙන්ට් එක අපිට ඩිස්ප්ලේ වෙන හැටි ඩිස්ප්ලේ වෙන එක සහ ඒක ට්‍රාන්සිෂන් එකක් වෙනවා එක්ස් ට්‍රාන්සිෂන් මේක මේ බග් ගලේ ඉතින් මේ මෙහෙම නෙමෙයි මේකට අපි එක්ස් ට්‍රාන්සිෂන් එක කියන්නේ ට්‍රාන්සිෂන් එක නැත්තම් animation එකක් apply වෙනවා css animation එකක් apply වෙනවා මේ transition කියන එකේ මේකේ මේ විදිහට slow motion එකකින් එක අපිට ඒකේ වෙනස බලා ගන්න පුළුවන් අනිත් drop down වල සහ පළවෙනි drop down එකේ වෙනස අපිට හොඳටම clear මේකෙදි x transition apply කරලා බලන්න ඒකේ අපිට ගොඩක් තියෙනවා x transition slow motions ගන්න පුළුවන් ඒ ගොඩාක් කරන්න පුළුවන් ඉස්සරහදී අපි කතා කරමු ටිකක් ට්‍රාන්සිෂන්ස් ගැන ඩිරෙක්ටිව් එක වෙනම තියෙනවා ඩොකියුමන්ටේෂන් එකෙත් තියෙනවා මම කියල පෙන්නන්නම් එක්ස් ට්‍රාන්සිෂන් මෙතන තියෙනවා එක්ස් ට්‍රාන්සිෂන් කියලා එකක් ඉතින් ඉගෙන අපිට කතා කරන්න තියෙනවා ඉතින් මම හිතන්නේ මෙච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ ෂෝ කියන ඩිරෙක්ටිව් එක ගැන අපි ඊළඟට කතා කරමු තවත් ඩිරෙක්ටිව් එකක් ගැන හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු